මේ මාධ්‍ය හමුව ආරම්භයේදීම අපි යම්කිසි ඡායාරූප ටිකක් තියෙනවා. මේ තියෙන්නේ පුද්ගලයෙකුට අමානුෂික විදිහට පහර දීලා ඉන්න ඡායාරූප කිහිපයක්. එතකොට කවුද මේ පහර කාලා තියෙන්නේ සහ කවුද මේ පහර දීලා තියෙන්නේ කියන තත්ත්වය මත අපිට මේ සිද්ධියේ යම්කිසි ගැළපීමක් ඇති වෙනවා. පහර කෑමට ලක් වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ආශ්‍රිතවම සිංහල වෙදකම සිද්ධ කරන පාරම්පරික වෛද්‍යවරයෙක් ඉන්නවා. ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ යටියන්තොට වෙද මහත්තයා කියලා. ඒ වගේම මේ වතුයාය නම හල්ගොල්ල වතුයාය. මූලිකම වශයෙන් මේ වතුයාය මගින් නඩුවක් පවරලා තිබ්බා ඒ වෙද මහත්මාට ඒ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන්. එම නඩුව ජයග්‍රහණය කරන්න ඒ කියන්නේ මේ ඉඩම වෙද මහතාගේ කියන එක මේ වන විට අධිකරණයෙන් සනාථ වෙලා තියෙනවා. හරියටම සති කිහිපයකට පෙර ආතුව ඒකේ අධිකරණ තීන්දුව දුන්නා. ඉතින් දැන් ඇති වෙලා තියෙන ගැටලුව තමයි වෙද මහතා මේ රටට ආදරය කරන ඒ වගේම ජීවකයාණන් වහන්සේ කෙනෙක් මෙතුමා මේ පරිසරයේ ජෛව සොරකමට සහ වන විනාශයට එරෙහිව නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. මේ ක්‍රියාමාර්ග ගැනීම මේ හල්ගොල්ල වතුයායේ වතු අධිකාරීවරයා ප්‍රමුඛ මේ කණ්ඩායම ඒ වගේම මේ කැලණිවැලි වතු සමාගම අයිති අනාගත ජනාධිපති අපේක්ෂකවරයෙක් වන පෙරේරා මහතාත් එකතු වෙලා මේ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධාකාර බාධා එල්ල කරන අවස්ථාවක් තමයි මේ වන විට සිද්ධ වෙලා තියෙන්නේ. මේක සුළුවෙන් තකන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. අපිත් හිතුවා මේක මේ පොඩි ආරවුලක් තමයි මේ වෙන්නේ කියලා. හැබැයි බලාගෙන ගියාම මෙතන ඇත්තටම වෙන්නේ මේ ඕලු ඇල්ල කියන ප්‍රදේශයේ මේ හල්ගොල්ල වතුයායේ ජෛව විවිධාත්මක වශයෙන් වටිනාකමක් තියෙන අධිසංවේදී පාරිසරික කලාපයක් තියෙනවා. මේ පාරිසරික කලාපයේ තියෙන ජෛව විවිධාත්මක වටිනාකමින් යුක්ත ශාක පත්‍ර බෙහෙත් පත්‍ර ආදිය ලබා ගැනීම සඳහා වෙනත් කණ්ඩායම් කිහිපයක් අවස්ථා කිහිපයකදී උත්සාහ දරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මීට යාබද අසුපුවේ ඉන්න වෙද මහතා නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න අවස්ථාවක මේ අවධානය නැති කළා මේ වෙද මහතා මේ ස්ථානයෙන් එළවා දැමීමේ කටයුත්තක් තමයි වතුයායේ වතු අධිකාරීවරයා ප්‍රමුඛ මේ කණ්ඩායම සිද්ධ කරන්නේ. ඉතින් කැලණිවැලි වතුයායනුත් ඉල්ලා සිටිනවා කරුණා කළා මේ ජනහිතකාමී පුද්ගලයාට සිදු කරන තාඩන පීඩන වලින් වැළකී අඩුමතරමේ මේ වත්තට අයිතිව තියෙන අධිසංවේදී ජලපෝෂක ප්‍රදේශය රැකගැනීමටවත් වතු අධිකාරීවරයා ප්‍රමුඛ කණ්ඩායම කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට අපිට මේ ස්ථානයට නැවත වතාවක් එන්න සිද්ධ වේවි. ඒ වගේම තමයි අර ජෛව විවිධාත්මක හොරකම මේ වතු අධිකාරීවරයාත් එක්ක සිද්ධ කරන විදේශීය බලවේග සහ වතු අධිකාරීවරයාට මුදල් පොම්ප කරන බහුජාතික සමාගම් පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නවා කියන එකත් මේ මාධ්‍ය හමුවේදී අපි ප්‍රකාශ කරනවා. ඒ වගේ දැවැන්ත කුමන්ත්‍රණකාරී අභිරහස් වැඩපිළිවෙලක් කරගෙන යනවනම් ඒකට විරුද්ධවත් අපි ක්‍රියාමාර්ග ගන්නා බවටත් මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කර සිටිනවා.